රුසියාවේ තර්ජන නොතකා කළු මුහුදේ ධාන්‍ය අපනයනය සලකා බැලීමට නේටෝ සංවිධානය සහ යුක්‍රේනය එකඟ වී තිබෙනවා. නේටෝ සහ යුක්‍රේන කවුන්සිලයේ නවතම සාකච්ඡාවක් තුළ ධාන්‍ය අපනයනය කරන නෞකාවන්ගේ ආරක්ෂාව සඳහා නේටෝ සංවිධානයේ නිරීක්ෂණ සංචාරය වර්ධනය කරන බවයි නිවේදනය කළේ. මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළඹීම සමග යුක්‍රේනයේ ධාන්‍ය අපනයන යළි ඇරඹීමට සූදානම් බව දැනුම් දී තිබෙනවා. සිය අවසර නොතකා කළු මුහුදේ ධාන්‍ය අපනයනයට තැත් කළ හොත් නෞකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ වග නොකියන බව රුසියාව දැනුම් දී තිබුණා. රොයිටර් පුවත් සේවයේ වාර්තාවක් මගින් අද ප්‍රකාශ කළේ රුසියාව සමග යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වන තුරු කළු මුහුදේ ධාන්‍ය කොරිඩෝව වසා තබනු ඇතැයි යුක්‍රේන මහ බැංකුව අපේක්ෂා කරනු ලබන බවයි. මේ වෙනුවට මධ්‍යම යුරෝපය හරහා ගොඩබිම ඔස්සේ යුක්‍රේන ධාන්‍ය අපනයනය පිළිබඳ මේ වන විට සලකා බලමින් ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන් වෙත නොබිලේ සිය ධාන්‍ය ලබා දීමට කටයුතු කරන බව රුසියානු ජනපති විලැද්මීර් පුටින් පවසනවා. රුසියාවේදී පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් රුසියානු ජනපති මෙම ප්‍රකාශය සිදු කළ බවයි ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේ. බටහිර රාජ්‍යයන්ගේ දැඩි බලපෑම් මත රාජ්‍ය නායකයන් 17 දෙනෙකු පමණක් සහභාගී වූ සමුළුව තුළ මෙම දැනුම් දීම සිදු කර තිබුණා. මේ අතර යුක්‍රේන ප්‍රතිප්‍රහාරයේ වේගවත්ම අදියර ආරම්භ කළ බව යුක්‍රේන රාජ්‍ය දැනුම් දී තිබෙනවා. බටහිර රාජ්‍යයන්හිදී පුහුණුව ලැබූ යුක්‍රේන බටයන් යොදා ගනිමින් මෙහිදී තීරණාත්මක ප්‍රහාර ආරම්භ පවතින බවයි නිවේදනය කළේ. බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශයේ දෛනික වාර්තාව මගින්ද මෙම යුක්‍රේන ප්‍රකාශයන් සනාථ කර තිබූ අතර සති තුනකදී දෙවන්ත ජයග්‍රහණයක් ලැබීම සඳහා මෙහිදී මූලික සැලසුම් සකස් කර ඇති බව දැනුම් දී තිබුණා. මෙහිදී සපොරිසියා කලාපයේ රුසියානු හමුදා පළවා හරිමින් කළු මුහුද ආසන්න මෙලිටපොල් දක්වා ගමන් කිරීම යුක්‍රේනයේ අපේක්ෂාව බව පවසා තිබෙනවා. මේ සමග රුසියානු හමුදා පාලනය කරන යුක්‍රේන කලාප දෙකට බෙදා වෙන් කිරීමට අපේක්ෂා කරන අතර මේ සමග ගැටුම් වර්ධනය වීමේ හැකියාව ඇතැයි ප්‍රකාශ කළා. ශාන්ත පීටර්ස්බර්ග් හිදී මාධ්‍ය අමතමින් රුසියානු ජනපති ප්‍රකාශ කළේ යුක්‍රේන හමුදා ප්‍රහාර වර්ධනය වන බවට පළවන වාර්තා සත්‍ය බවයි. මෙහිදී සපොරිසියා කලාපය වෙත යුක්‍රේනය පහර දීමට තැත් කරන අතර මෙම සියලුම ප්‍රහාර ව්‍යර්ථ කර ඇති බවයි විලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ. යුක්‍රේන ප්‍රති ප්‍රහාර සාර්ථක නොවන අතර බටහිර ආයුධ පද්ධති වනසා දැමීම සඳහා මෙය රුසියානු හමුදාවට පොහුණුවක් ලබා දීමක් ලෙස දම් කර තිබුණා. මේ අතර යුක්‍රේනයේ කියෝ කමල්නෙට්ස්කි සහ කයිරෝ හාට් නගර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදා ප්‍රකාශක ජෝරි ඉන්හට් ප්‍රකාශ කළේ මෙහිදී ජීවිත හානි වාර්තා නොවන අතර නගර කිහිපයක දේපල හානි පමණක් සිදු වූ බවයි. නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස් වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර මගින් සිවිල් වැසියන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව කලාපේ ආණ්ඩුකාර පවුලෝ කිරිලෙන්කෝ ප්‍රකාශ කළා. දෛනික වාර්තාව මගින් රුසියානු හමුදා සඳහන් කළේ රුසියානු පාලන කලාප වෙත එල්ල කළ යුක්‍රේන ප්‍රහාර රැසක් ව්‍යර්ථ කළ බවයි. මෙහිදී හානිකරම ප්‍රහාරය ඔරකිව් වෙත එල්ල වී තිබූ අතර දිශාවන් කිහිපයකින් රුසියානු හමුදා වෙත පහර දීම සඳහා යුක්‍රේන හමුදා තැත් කරන ලද බවයි සඳහන් කළේ. මෙහිදී රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර සමග යුක්‍රේන හමුදා සැලසුම් ව්‍යර්ථ කළ බව දැනුම් දී තිබෙනවා. බක්මූට් කලිස්චෙවකා සහ සපොරිසියා කලාප තුල නවතම යුක්‍රේන ප්‍රහාර වාර්තා වන බැවින් රුසියානු හමුදා සැලසුම් සහගත ප්‍රහාර සිදු කරන බවයි නිවේදනය කළේ. මේ වන විට ලුහාන්ස් කලාපයේ සරෙහුකා නගරය තුලින් රුසියානු හමුදා තවදුරටත් ඉදිරියට ගමන් කරන අතර ලයිමන් කෝපියන් සහ කාර්කෙව් නගර තුලද යුක්‍රේන හමුදා පසුබැසීම් සිදුවන බව රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළා. යුක්‍රේන හමුදා අද පස්වරුවේ නිවේදනය කළේ ලයිමන් සහ කෝපියන්ස් කලාපයේ රුසියානු ප්‍රහාර වර්ධනය කළද නගර වෙත ඇතුළු වීමට රුසියානු හමුදා දරූ වෑයම් ව්‍යර්ථ කළ බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.